ඩිට්‍රෝ සමාගමේ යම්කිසි ආකාරයක අනිසි ආකාරයකින් දඹර අමිල හිමිට මාසික දීමනාවක් ගෙවලා තිබෙන බවට විශාල මුදලක් වසර ගණනක් පුරා මෙම මුදල මොවුන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම 43 දෙනෙකුට මෙම අනුග්‍රහය ලබා දී තිබෙනවා. මේ විශේෂම හේතුව බවට පත්වලා තින්නේ මේ රජයට ගැතිකම් කරන පිරිසකට තමයි මේක ගිහිලා තින්නේ. රජයට ගැතිකම් කරන කියලා කියන්නේ දඹර අමිල හිමියන් අපි දන්නවා. මේ රටේ පුරාවස්තු මංකොල්ල කෑම දිගින් දිගටම සිද්ධ වුණා. එතකොට පන්සල් ඩෝසර් කරා මඩකලමුව පැත්තේ. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කරද්දී, ඒ වගේම තමයි මේ රටේ පෞරාණික වස්තු විනාශ කරද්දී දඹර අමිල හිමියන් එක වචනයක් කතා කරේ නැහැ. එතකොට අද තියෙන තත්ත්වය මොකක්ද? අද ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයි බලයට ගේන්න කියලා කියනවා. මේ ඔක්කොම කටයුතු කරන්නේ දැන් අද විල්පත්තු වනය වෙනසුවා. මාධ්‍ය ආයතන දැඩිව දිගටම හරහාට මේ පිළිබඳව කතා කරා. හැබැයි දඹර අමිල හාමුදුරුවෝ මේ ගැන කතා කරේ නැහැ. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලනවා, දැන් රනිල් වික්‍රමසිංහ ආයි වාඩි කරන්නලු, අද ජනාධිපතිතුමා පඹේක් කරලා ගිහිල්ලා පොළොන්නරුවේ හිටවනවලු, මහින්ද රාජපක්ෂ මහත්තයා ජනෙල් පඩියට ගෙන ආවේ යාලලු. මේ ඔක්කොම කතා කරන්නේ මේ රජය පිහිටෙව්වේ, මේ ගිය රජය පිහිටෙව්වේ යහපාලනය කියනවා කියලා. ඒතර යහපාලනය කියලා කියන්නේ මොකද්ද? දඹර අමිල හාමුදුරුවෝ ඇතුළු මේ 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 ගැත්තන්ට 43 දෙනෙකුට මේ දීමනා ලබා දීමද? ඒකද මේ කරන්නේ? දැන් පහුගිය කාලේ දැන් මේ ආණ්ඩු වෙනසත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයි ගේන්න කියලා උපවාස කරලා සත්‍යග්‍රහ කරලා විහාර මහදේවිකේ වැතිරිලා මේ අපවත් වෙන සූදානම් වෙන දඹරාමිල හාමුදුරු රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොකක් හරි කිව්වොත් ඊට පස්සෙනේදම මාධ්‍ය සාකච්ඡාවක් තියලා දැඩිව අපිට මෙහෙම කරන්න බෑ, අපි අගමැතිතුමා ගේන්න ඕන කියලා ඒ වේදිකාවලට නැගලා මේ රටේ මහානායක හාමුදුරුවන්ට බයිනවා. අපි බැලුවා මලිට්ට ගහනකොට චංචල අඬන්නේ ඇයි කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට ගහනකොට දඹරාමිල හිමි වඬන්නේ මොකද? එයාට අඬන්නේ මොකද? එයා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නියෝගය මත එයා ලිට්‍රෝ සමාගමෙන් රුපියල් 95,000 කට රුපියල් 75,000 කට ඇදලු දීමනා ගන්න නිසා